ධනුකා මදුවන්ති 26 හැවිරිදි විවාහක කාන්තාවක්. මීට වසර 5කට පෙර විවාහ වීමෙන් අනතුරුව ඇය සැමියා සමග මෙම නිවසේ ජීවත් වුණා. කෙසේ වෙතත් පෙරේදා තම වෙළඳසැල වසා දැමීමෙන් අනතුරුව සැමියාගෙන් සමුගත් ධනුකා රාත්‍රී 8ට පමණ මීටර 150ක් පමණ ඔබ්බෙන් වූ තම නිවසට යාම සඳහා පිටත්ව තිබුණා. වෙළඳසැලේ සිට ගමේ අවමගුල් නිවසකට ගිය ඇයගේ සැමියා ඊයේ අලුයම 2ට පමණ යලි නිවසට පැමිණි අවස්ථාවේ නිරීක්ෂණය වී ඇත්තේ තම බිරිඳ නිවසේ නොමැති බවයි. ඔහු තම බිරිඳගේ මවට දුරකථන ඇමතුමක් ලබා දී ඇය එහි පැමිණ සිටී දැයි විමසා තිබෙනවා. පිතා කෝල් එකක් දුන්නා නංගි නැහැ කියලා. ඒපර මම කෝ නංගි ආවේ නැහැ මෙහි කියලා. ඒක අර මයි දෙවෙනි දුවයි ආවා ඉක්මනට මෙහෙට. දොර අල්ලනකොට දුව නැහැ. සපත් දෙක තිබුණ පොඩි දුව පෙනවා මෙමේ පස් කිය. බලද්දී මෙතන ගොඩක් පාරවල් තිබ්බා. ඒ කියන්නේ එකම දිගේ ඇඳගෙන ගිහපු පාරවල් ගොඩක් තිබ්බා. අදන පස් මේ එකක් තිබ්බා. එයාගේ ෆෝන් එක මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ගොඩක් කට්ටිය ආවා. ඊට පස්සේ සමහරවල් පස්සම අතනිය ආවා. ගම්බාසින් සිදු කළ ස්වාබැලීමේදී නිවස ආසන්නයේම වෙල්යායක මඩේ ඔබා ඝාතනය කර තිබූ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ පෙරවරුවේ. විවාහන කොච්චර ජොබ්යක් විදිහට මොකක්ද කරන්නේ? ඉස්සෙල්ලා ගියා ඉස්කෝලෙන් ආවෙන ගමන් පෝෂන් එකට. මෙයා බැන්නට පස්සේ යන්න දුන්නේ. කඩේ කරන්නේ කියලා දෙන්න කඩේ ඉන්නේ. අයියා කොහරි යන දවසට එයාට කියලා තියන්නේ දොර වහලා ඉන්න කියලා ගිය ඇතුළට. එලා අයියා වම් කතා කරලා වම් දොර අරිනවා. නැති වුණොත් එයාට තනියම ඉන්න බැරි වුණොත් මට කෝල් කරනවා නංගි එක්ක යන්න එන්න කියලා. මම ඇවිල්ලා එක්ක යනවා යාව. අපේ ගෙදර ඊට පස්සේ අයියා එන වෙලාවට ඇවිල්ලා එක්ක යනවා. ඊයේ ගොම හරි කඩේ ඇල්ලෙන වෙලාවට තමයි මේ කියලා තියෙන්නේ. මෙම ඝාතනයේ සුලමුල සොයා අලබතුවල පොලිසිය විමර්ශන ආරම්භ කළා. එහිදී අනාවරණය වුණේ පෙරේදා රාත්‍රියේ ඇය කෑගසන හඬ අවට නිවසියන්ටද ඇසී තිබුණත් එය පවුල් ආරවුලක් යයි සිතූ ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් වී නොමැති බවයි. සද්දයක් ඇහුණා. යාළි හිතානේ තියන්නේ අයියා කියෙම රණ්ඩු වෙනවා කියන. එහෙම රණ්ඩු වෙනවද? එහෙම රණ්ඩු වෙනවා. එහෙම රණ්ඩු වෙන්නේ කවදාද? එහෙම රණ්ඩු වෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මියගිය කාන්තාවගේ සැමියාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ. විමඝාතනයේ සුලමුල සොයා අලවතු වල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.